හලෝ හලෝ ලස්සන ළමයිනේ. ඉතින් ඕගොල්ලෝ ඉල්ලවෝ මෙන්න vlog එක ගෙනාවා. හරිද? ඉතින් අපි අද කොහෙද යන්නේ කියලා වීඩියෝ එකේ දිගටම ඉස්සරහට ඉන්න. එතකොට බලමු අද අපි මොකද කරන්නේ කොහෙද යන්නේ. බඩ ගොඩයි. හරිද? අද අපි ආවේ අල්ගම ඇල්ලට. අල්ගම ඇල්ලට ගිහිල්ලා තියන අය දන්නව ඇති කොච්චර ලස්සනද කියලා. ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන්ම යන්න. හරිද? යාළුවොත් එක්ක හෝ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් ගී පවුල අය ඕන කෙනෙක් එක්ක යන්න. එච්චරටම ලස්සන තැන. අපි ඉස්සෙල්ලාම ගිය ගාම කරේ අපිට සෙට් වෙන තැනක් හොයාගත්ත එක. මම මාර වෝට් එකක් දාලා දියෝ මම දන්නේ නැහැ හරියට දාන්නවත්. කොහොම හරි ඒකෙන් මම දාලා තිබ්බේ ඩේට් බ්ලොග් ඕනෙද නැත්නම් ට්‍රැවල් බ්ලොග් ඕනෙද කියලා. ගොඩක් අය දාලා තිබ්බ ටෝට් එක තිබ්බේ ට්‍රැවල් බ්ලොග්. කොහොම හරි අපි ට්‍රැවල් බ්ලොග් එකකට ගේන්න හිතුවා. අද අපි ආවේ අල්ගම ඇල්ලට. මේක ඇතර අපි කිව්වේ මගේ කෝච් එකේ යාළුවෝ කොල්ල දෙන්න කියලා. ඇතර මුදේ මාර ලක්ෂණයි. අපි හිතුවේ නෑ මෙච්චර ලස්සන එකක් කියලා. ඇතර මම නිකන් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලද්දි ගම් ඩියල්ල කොහොම තිබ්බේ. අද අපි තාම ඩියල්ල දැක්කේ නෑ. අපි තාම ඉන්නේ මම හිතන්නේ පල්ලෙහා හරිය වගේ සුදුම ලස්සනයි නේද කියලා. ඕගොල්ලොත් එන්න ඕන නම් ඕගොල්ලන් අපි තාම ඉන්නේ මොකද බලන්න කියලා කියන මම වටේ පෙන්නන්න. හරිද? වා කියන්නේ. ඉතින් ගොඩවකට හැදවන්නේ. ආ මතකුණානේ. ඇත්තම කිව්වොත් ලිත්‍ර බොසත් එක්ක මට වැඩක් කරන්න බෑ. මම වැදගත් විදිහට වීඩියෝ එකක් කරන්න ඇද්දී ඒක මැදින් පැනලා මොකක් හරි ගොංගතාවක් කියලා ඒ වීඩියෝ සම්පූර්ණ හාලා දානවා. එනිසා ඉතින් ඒ වීඩියෝ පැත්තකින් දාලා අපි අපේ වැඩේට කෙලින්ම බැස්සා. ඔය මම ඉස්සෙල්ලාම ගන්නේ බඩිරිඟු. මොකද බඩිරිඟු චිකන් මේ ඔක්කොම අපි ගෙනාවේ අපි මෙතෙන්ට ඇවිල්ලා බාබකියු එකක් දාන්න තමයි අපි මේ යන්නේ. හරිද? අපි ඉතින් දැම්මා ඉස්සරහට වීඩියෝ එකේ බලාගෙන ඉන්න. ඊට පස්සේ ඉතින් ওই විදිහට අපි චිකන් එකක් ගත්තා. චිකන් එක මම පැය 24ක් සීසන් කරලා තමා ගෙනාවේ. ඒක ටිකක් ලුණු දෙහි වැඩි වුණා වගේ. ඒකකින් ඒක රහාට ආවා. ඒක ලුණු දෙහි වැඩි වෙන්න ඒක රහාට ආවා. ඊට පස්සේ ඔය තියන්නේ දොඩම්. ඔය තියන්නේ හැඳි ගෑර පුපිහි ලට්ටපට්ට මන්න ඔක්කොම ටික. ඊට පස්සේ ඔය තියන්නේ පාන් ස්නැක් ඒවා ටික. ඊට පස්සේ තින් පිඟන් ටික. මේ තියෙන්නේ මගේ අවන් එකේ මම කේක් පුච්චද්දි දාන කෑල්ල. ඇත්තටම අපිට ඔය වැඩේට මේ අර දැලක් හොයාගන්න බැරි වුණා. ඒ දැලක් තිබ්බනේ. ඒක නිසා තින් අපි ඔක අරගෙන ආවා. ඒ කවුලක් ගෙන ආ ඒක තමයි සෙට් උනේ එතෙන්ට. ඊට පස්සේ තින් ඔය විදිහට අපි ගත්තම මම ඔතන බලන්නේ ඔක්කොම ටික මම ගෙනල්ලාද කියලා. මොකද මම එදාට ඉස්සෙල්ල දවසම නිින්ද ගියා. මට ඔය එකක්වත් ලෑස්ති කරගන්න වෙලාවක් තිබ්බනේ. උදේ නැගිලා තමයි දඩබඩ ගාලා ලෑස්ති කරලා දැම්මේ. මම හිතුවේ බාගෙට බාගයක් මං ගෙදර දාලා අවිල්ලාද කියලා. නෑ, ඒත් ඔක්කොමම ගෙනල්ලා තිබ්බා. ඔය මම පෙන්නන ඩොමිනෝස් එකේ අර මොකක්ද ඒක කියන්නේ ඔරිගානෝ පැකට් එක. ඕකට දැන් මාස 3-4ක් විතර වෙනවා. ඕකයි ඉතින් අපි ගෙදර තියලා වැඩක් නැති නිසා මම මේකට ගෙනාවා. ඉබස්ටින් ওই විදිහට අපි ගෙනාපු කැම ටික හරියට තියෙනවද කියලා බලලා ඕගලන්ට පෙන්නලා අපි අපේ වැඩේ පටන් ගන්න තමයි යන්නේ. හරිද? මම මොනා කියනද කියලා දන්නේ. මම මේකේ වොයිස් එක සම්පූර්ණ කට් කරා. මොකද වොයිස් එක ඇහෙන්නේ නැහැ. මේ අර ගෝසාව කියන්නේ ගෝහාව නෙමෙයි. අර වතුර සද්ද නිසා ඒ නිසා ඒක මම කට් කරා. ආලමයි මම කියන්න ඕනේ මේ බඩු ඔක්කොටම අපිට කීරුපියල් 1050යි. 1050 ලෝ බජට් එකකින් අපි කරන වැඩ. හරිද? ඕගොල්ලන්ටත් පුළුවන් රුපියල් 1050ක් වියදම් කරලා මේ වගේ ෂෝක් කාදල් එකක් ගන්න ඕගොල්ලන්ට පුළුවන්. අනිවාර්යෙන්ම ලොකු සල්ලි ඕනේ නැහැ. අනේ මේ චූටි දේවල් වලට. හරිද? ඕගොල්ලොත් සල්ලි ප්‍රශ්න කරගන්නපා. සල්ලි චුට්ට එකතු කරලා මේ දවස්වල හැටියට රුපියල් 1050ක් කියන්නේ දුහු ගාණක් කියලා මම දන්නවා. ඉතින් අර අපි වගේ කපල් වලට ඉතින් ඔහු චුට්ට එකතු කරලා කොහම හරි මෙහෙම එකක් ගන්න නැත්තම් ඉතින් වැඩක් නැහැ නේද? මේ අපේ අපි මේ දැන් අපි තරුණ නැහැ. අපි තරුණයි කියලා අපි හිතන් ඉන්නවනේ. ඉතින් මේ කාලෙදි මේ වගේ චූටි ආතල් ගන්න ඒක හරි ෂෝක්. හරිද? කොහොම හරි අපිට ගිය රුපියල් 1050යි ඔය සෙට් එකටම. හරිද? පෙට්‍රල් ගාස්තුත් එක්ක බලද්දී රුපියල් 2000ක් විතර යන්නේ නැති. මම පෙට්‍රල් ගාස්තු ඇත්තටම දන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය බඩු ටිකට ඉතින් ඔච්චර තමයි ගියේ. අපි උයන්නේ මෙතන නා බඩු ටික තියෙන. මොකද එතෙන්ට අරගෙන යන්න බෑ. එතන පොඩි ස්පේස් එකක් තියෙනවා. ත්‍රම් කියොත් අපි ලස්සන වැඩේ කරගෙන යද්දි මේ වඳුරු අයියලා ඇවිල්ලා අපිට හරියට වද දුන්නා. පුදුම වදයක් දුන්නේ. අපේ අර ලස්සන තැනෙන් ආවා අර බල්ලෝ නිසා. උන් අපිට ඇටැක් කරා. ඌ අපේ තැනට චූ කරා.
ඊට පස්සේ අපි තන මාරු කරා මෙතන ටිකක් අවුයි ඒත් ඉතින් අවුලක් නැහැ ෂේප් කියලා හිතාගෙන අපි දෙන්න ඉස්සෙල්ලාම කළේ ගල් ටික ආය හදලා අපේ ලිප හදාගෙන එතෙන්ට ඌමනා ඔක්කොම ටික ගිනලලා එතෙන්ට දැම්මා ඊට පස්සේ ඉතින් අපි අපේ වැඩේ පටන් ගත්තා දැන් අපි අපේ බාබිකියු එක දාන්න යන්නේ අපි බලාපොරොත්තු වෙන මෙතෙන්ට එන එකක් නැහැ කියලා මෙතන අවුවා මේ අපේ ආදිවාසීන් මෙතෙන්ට එන එකක් නැහැ කියලා ලිත්‍රි කියනවා ඇහෙරන් දන්නේ මේ ඇහෙනවා මුලත් ඉතින් වඳුරනේ අපි වඳුරන් එන්න පැවතෙන්නේ ඒගොල්ලෝ හොරකම් කරන්නේ මෙතන අවුවා ඉතින් කමන්න ඕගිදී එතකොට ඉක්මනට පත්තුත් වෙනවනේ ඉතලම මේක අවුලවගෙන ඔක්කොම කරලා ගිනි පෙට්ටිය නැති වෙනවා නන්න නවෝද වැඩ ප්ලෑන් කරොත් ඉතින් සනඩෝල් පෙට්ටියෙන් නම් තියෙන ඇවිල්ුණාද බං ඉතින්? ඇවිල්ලා? ආව් ඇවිල්ලා ඇවිල්ලා. කොළ වලට අවුලනවා මෝඩියේ. මමයි නාමයි සංදීපය අදීසෙක්න සංදීපය මේ අපි දෙන්න අර ගල පල්ලෙහාටම ගිහිල්ලා තමා මේ කොළයි දරයි ගෙනාවේ කන්ද උඩමනේ බොහොම අමාරුවෙන් කොහොම හරි ලිප අවුලවගෙන අපි අපේ වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ තින් ඔය විදිහට ගෙනාව ස්නැක් ටිකත් කඩලා දාගත්තා. ඔය ඔක්කොම පැකට් රුපියල් 50යි. හරිද? ඉතින් අපිට ඔය ටික කා ගන්නත් බැරි නම් මොකද එච්චරටම අර කියන්නේ කෑම වැඩි. කෑම ගොඩක් තිබ්බා අපේ. අර පොඩි පොඩි දේවල් එකතු කරලා ගොඩක් දේවල් තිබ්බා. ඊට පස්සේ තින් ඔය ටික ඔය විදිහට කඩාගෙන ප්ලේට්ස් වලට දාලා ලස්සනයි. කියන්නේ මම මාර ආසය වගේ නිකන් අනේ කට්ටි ඒ කියන්නේ මේක බලන ගොඩක් අය සමහරක් අය හිතෙන්න පුළුවන් එන සීනි බෝල වැඩනේ බමුන් දෙන්න කරන්න කියලා. සීනි බෝල වැඩ උනත් මම ඒකට මාර ආසයි. ඒක හරි ෂෝක්. කියන්නේ මේ දේවල් වලට කැමති අය ඉන්න අකමැති අය ඉන්න එක අපි දන්නවා. ඒත් මේ වගේ වැඩ කැමති අය කරද්දී ඒක හරි ෂෝක්. ඕක දිය වෙන්නේ ගින්දර නෙමෙයි අවුවට. ඔය වෙලාවේ පුදුම අවුයි. මම ඔතන බාගෙට කර වෙලා තිබ්බි චිකන් එකට වඩා මම කර වෙලා තියෙන ලුක් එකක් ඔයගලන්ට පේන වෙති මෙතන.
කාලා බාබිකියු දාලා ඔක්කොම කරලා ඉවරයි. දැන් නාන්න යන්නේ. දැන් එන්නේ නාන්න. ඉතින් මේ මිනිස්සු තමයි මාව එක්කගෙන ආවේ. මේ මිනිස්සුන්ට ගොඩක් ආහාර තිබ්බා. ඇයි මිනිස්සයා කියන්නේ කියලා. මම සතෙක්. ඇත්තටම මෙයාලම හොරතලයට තමයි මිනිස්සයා කියන්නේ. ඉතින් බලාගෙන මේ ඉන්නේ සතෙක් මේ ගොඩක් ආහාර තිබ්බා කියන මිනිස්සයා කියන්නේ. ඒ හොරතලයට කියලා නම. හරි හරි. දැන් අපි නාන්න යන්නේ. නාලා මෙතනින් නානවා. මොකද අපි දැනනම් පීනන්න බෑ. ඒක නිසා මට ලාවට ඉදර මොළා නාඩ බෑ. මම අඩු ගන්න ජබ්බු හරි ගන්නවා. ඒකවත් බෑ. හරිද? මං ඔයා බය කරන කතාවක් කියන්න. අපි මෙහෙම ඉන්නකොට දැන් මේක ගලාගෙන යන වතුරනේ. සර්පෙකුත් ගහගෙන ඉන්නවා. වාඩි යන්න දේවා. හරිද? අර මං මේකක් දැක්කා. ඌ මාත් දැක්ක ජරෝව. දැන් මේ සර්පෙක් වතුරේ එනවා. ඌ එක්ක අපි නාන්න නැතු යන්න. මාත් එනවා ඉන්නේ. මාව කසනවා හොගාලා ඊට වඩා. අපි අර මිනිස්සු ඉන්න තැනට යන්කෝ. එතන සර්පෙක් ආව තවුලක් නැහනේ. ඉතින් එතන කොහෙද නාන්නේ කියලා බලන්න කොහොමද? ඔව් හැබැයි නාන්න තැනක් නැහැ. අර උඩ හැමතැනම සෙනඟ ඉන්නවා. ඉඳන් ඉඳගෙන ඔය ෆෝන් එක කුස්සගෙන පිස්සු කෙලී ඉඳලා ඊට පස්සේ. මෙයා කැමති නෑ මම වැඩි vlogs කරනවට. ඒකයි ඔය එක එක කුණු කතා කියන්නේ මට. කරනා නෙමේ. මෙයා මිනිස්සුන්ට බයයි. මෙයා මිනිස්සුන්ට බයයි. මේ මට සාමාන්‍යයෙන් වතුර ඇලර්ජි. හැම වතුරම නෙමෙයි එක එක ඇලර්ජි. නෙක්ස්ට් ඊගෝ එකද? අර අතන ලේන්නම කසනවා මාව. කොහොම හරි අපි සාමාන්‍යයෙන් කරන්නේ ලෝ බජට් වැඩ. ලෝ බජට් එකෙන් 2.50 වැඩ. 2.50 වැඩකින් අපි උපරිම අපේ ආතල් එක ගන්නවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ මහා ලොකු සල්ලියක් ඕනේ තමාට ආස දේවල් කරන්න. හරි ඉතින් මුලින්නම් අපේ කැමරල් වැඩේ දෙන්න හිටපු එක අපි නාන වෙලාව බලලම ඇවිල්ලා අපේ පෙට්ටි ටික උස්සගෙන ගියා. හොඳ වෙලාවට ඕක ඇතුළේ මුකුත් තිබ්බේ නැහැ. බටර් එක විතරයි තිබ්බේ. බටර් එකයි අර චිකන් රෝ මේ වගේ නාපු පෙට්ටි ටික විතරයි තිබ්බේ. ඒක කොහමරි මූස්සගෙන ගියා. ෆිෂ් තෙරපි එකකට ආවා. එයිනි ඕල් යක්ෂ මූණ පාටයිද මට අවත කුණා අතරම ඒ මම නෙමෙයි ඉන්නේ අනේ. ඒ මගේ ලිටල් වර්ෂන් එක. ඒක දට්ටික තමයි කිව්වර පෙන්න. ඒක දට්ටික තමයි මාරු. ඔය ඉන්නේ මම. මෙයා ලස්සන ටැටු ටිකක් ගහලා තියෙන කොමගේ නාම. ලස්සන ටැටු ටිකක් ගහලා තියෙන. මේ මේකත් ගහේ මුලම. යාළුවෝ වෙලා. යාළුවෝ මුලම. මුලම වගේ. ඒ කියන්නේ මේ යාළුවෝ දවස. ඇනවසරි. දැන් ඉතින් වාඩ වණී වේගෙ කොල්ල ටික. අන්න අපේ මේ මත මොක්ක හරිද දැන් මේක බලන අර දිරවන්නේ නැති සෙට් එකක් ගන්නවනේ කට්ටිය බණී මූට නම් මේ දැන් ජොබ් කරන්න එන්න ඕහ් ඇත්තටම ඉතින් ටැටූ කියන්නේ ලස්සන දෙයක්නේ මම මුළු ඇඟේම ටැටූ ගහලා තියෙන්නේ ආයි තින් මට ඕදරේ නිසානේ බොලේ මගේ ටැටෝ ගාලා තියන්නේ නේද? වෙන කොල්ලෙක් නම් ගහයි. හරි හරි වෙන කොල්ලෙක් නෙමෙයි මං හොයාගත්තේ ඔයාවනේ. ඉතින් හදන්න දෙන්න. අපි ආපු එකේ කසගස හරි නම්. මම නම් කසන්නේ නැහැද? අර මොදේ ලංගිල දෙත්තේ ඉන්න කෙනා නේද? හ්ම්. අම්බෝ අපි කාලනේ. හතරකම ඔව් අපි ගලින් දන්නේ නැහැ. හරි අපි මාර ඉදිරියේ මේ වගේ ට්‍රිප් වෙන්නේ අප්පා. ඉතින් අපි නාලා කාලා එතන අස් කරලා ඇත්තම කියනවනේ අපි ගෙනිච්ච කිසිම දෙයක් එතන දාලා ආවේ නෑ. ඕගොල්ලොත් එහෙම වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද මේ අපේ තැන් අපි ලස්සනට තියාගන්න ඕනේ.
කිසිම දෙයක් දාලා එන්න එපා. ඉතින් අපි එතන අස් කරලා ඔක්කොම කරලා අපි ඉතින් ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ මේ. ඉතින් ඔයගලන්ට ගොඩක් තැන්කියු මේ වීඩියෝ එක බැලුවට. මේ වගේ වීඩියෝස් වලින් අපි තව ඉස්සරහට හම්බෙමු. ඔයගලන්ට මේ වගේ වීඩියෝ දෝනේ නැත්නම් මොන වගේ වීඩියෝ දෝනේ කියලා ඔයගල අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගල දන්නව මම ඔයගලයි කමෙන්ට් බලන්න මම මාර ආසයි. ඒකට මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඉතින් ඔයගලන්ගේ අදහස් අපිට කමෙන්ට් එකකින් දාන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ගොඩක් තැන්කියු. අපි subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට හම්බෙමු මේ වගේ වීඩියෝ වලින්.